අයිබෝවන් ක්‍රිකට් බෝ වෙන තවත් දවසක් වේවා. මේ වෙනකොට IPL එකේ මතීෂගේ සලකුණ නම් සෑහෙන දැවැන්ත මට්ටමට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් තරගය දිනන්න මතීෂ ඕන මට්ටමට ආව කියන එක අන්තිමට පැවැත්වුණු CSK මැච් එකිනුත් අපිටත් පෙනුණු දෙයක් බවට පත් වුණා. පන්දෝර හතරට කඩලු හතරක් දවාගත්තා. ඒ කඩලු හතර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ හොඳම කඩලු හතර කිව්වොත් ආයෙත්ින් කතා දෙකක් නැහැ. අද අපි IPL වල වෙනමම දෙයක් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඒ තමයි මේ දවස්වල දිගින් දිගටම IPL තොරතුරු අරගෙන ආවනේ. අපි හිතුවා පොඩි වෙනසක් කරන්න. අද අපි කතා කරන්නේ IPL ගැනම තමයි. ඒත් ඔයා ආස කරන විදිය වැඩක්. IPL කිව්වම ඉතින් තරඟ උණුසුම, තරඟ ගැටීම්, ක්‍රීඩකීන්ගේ ගැටීම් මේ වගේ දේවල් වලට අමතරව හාස්‍ය ජනක සිදුවීමුනුත් ඕන තරම් වෙනවා. අවුරුදු 16ක් විතර පරණ IPL තරඟාවලියේ සුපිරි හාස්‍ය ජනක සිදුවීම් 8ක් තමයි අද මේ වීඩියෝවෙන් අපි ඔබට අරගෙන එන්නේ. අංක 8 වෝනගේ කඩු හරඹ. 2023 IPL තරඟාවලියේ දිල්ලි කැපිටල් සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟයක පළමුවෙන් පන්දුර පහර දුන්න චෙන්නයි ක්‍රීඩකීන් දිල්ලියට ලකුණු 224 ක ඉලක්කයක් ලබා දුන්නා. මේ ඉලක්කය හඹා යාම වෙනුවෙන් දිල්ලි පිටිකරුවන් පිටියට පිවිසුණත් තරඟයේ ජයග්‍රහණය නම් ඔවුන්ට ලබා ගන්න හැකියුනේ නැහැ. ඒත් මේ ඉලක්කය හඹා ගිය දිල්ලි ඉනිමේ 5 පන්දුවාරයේ 3 පන්දුවට ඩේවිඩ් වෝනර් පහරක් එල්ල කරමින් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. මේ වෙලාවේ චෙන්නයි ක්‍රීඩක මොයින් අලි වෝනව දුවද්දී දවා ගැනීමට උත්සාහ කළත් පන්දුව කඩුල්ලේ නොවැදී අනෙක් පැත්තේ හිටිය අජෙන්කා රහණේගේ අතට යනවා. රහණේ විසින් ආයිමත් පන්දුව අතට අරන් වෝන ඉන්න පැත්තට යොමු කරත් ඒ පාරත් පන්දුව කඩුල්ලේ වැදුනේ නැහැ. දැන් මේක වෝන සෙල්ලමක් කරගෙන නින්නේ. මීළඟට පන්දුව යන්නේ රවීන්ද්‍ර ජඩේජා අතට. පන්දුව ජඩේජාගේ අතේ තියෙන අතරේ වෝන ආයිමත් ලකුණක් කරා යන බවට අඟවන්න සීමා ඉරෙන් ඉදිරියට එනවා. ඒකම ජඩේජා පන්දුව කඩුල්ලට යොමු කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ වෝන එක පාට්ටම ජඩේජා දෙස බලාගෙන තමන්ගේ පිත්ත කඩුවක් වගේ හතර අතට කරකවන්න පටන් ගන්නවා. මේක ටිකක් සුවිශේෂී සිදුවීමක්. මොකද ඔය කඩු හරඹය ඇත්තටම රවීන්ද්‍ර ජඩේජාගේ සැමරීම අංගයක්. මේ වීඩියෝ එක බලලා ඉන්නකො. ක්‍රිකට් පිටියේ බොහෝ අවස්ථාවල ජඩේජා මේ සැමරීම සිදු කරනවා අපි දැකලා තියෙනවා. ඒත් පළවෙනි වතාවට තමන්ගේ සැමරීමම මේ තරම් තියුණු තරඟයක් අතරේ ජඩේජාට දක්නට ලැබුණාම ඒක ඔහුත් පුදුමයට පත්වෙන කාරණයක් වෙන්න ඇති. ඕන කියන්නේ ඉතින් කොහොමත් හරි නිදහසේ ඉන්න ක්‍රීඩකෙක්නේ. ඔහුගේ මේ ක්‍රියාව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකීන් සීනහ සයුරේ ගිල්වන්න නම් සමත් වුණා කිව්වොත් නිවැරදි. අංක 7 ගේල් යුවරාජ්ට පන්න පන්නා ගහයි. මෙහෙම කිව්වාම ඔයාලට හිතනවා ඇති ගහනවා කියන එක හාස්‍ය ජනක කතාවක් වෙන්නේ කොහොමද කියලා. ඒත් ඔයාලා හිතනවාද ක්‍රිස් ගේල් වගේ ක්‍රීඩකයෙක් ඉන්න තැනක ඇත්තටම වලියක් යයි කියලා? කොහෙත්ම නෑනේ. ගේල් කියන්නේ ක්‍රිකට් ලෝකයේ ඔබට දක්නට ලැබෙන සාමකාමීම ක්‍රීඩකයින් අතරින් කෙනෙක්. මේ සිදුවීම උනේ 2015 IPL තරඟාවලියේ දිල්ලි ඩෑඩිවිල් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරයි. තරඟේ මුලින්ම පන්දුර පහර දුන්න දිල්ලියෙන් බැංගලෝරට ලකුණු 188ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා. ඒත් මේ ඉලක්කය හඹා යන්න පිටියට ආපු බැංගලෝරේට වැඩි වෙලා පිටිකරණයේ යෙදෙන්න වර්ෂාව ඉඩ ලබා දුන්නේ නැහැ. එනිසා උන් නැවතත් ඉක්මනින්ම ක්‍රීඩාගාරයේ වෙත හැරිලා යනවා. ඔය අතරේ තමයි බැංගලෝර් පිටිකරු ක්‍රිස් ගේල් තමන්ගේ පිත්ත ඔසවාගෙන යුවරාජ්ගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තේ. යුවරාජ් සහ ගේල් කියන්නේ කාලයක් තිස්සේම ඉතාමත් හොඳ මිතුරන් දෙන්නෙක්. මේක ගැන දන්න අයට නම් මේ සිදුවීම හාස්‍යජනක එකක් වුණා විතරයි. ඒත් මේ මිතුරුකම ගැන නොදන්න අයට නම් මේක පොඩි ප්‍රහේලිකාවකුත් වුණා නැතුවාම නෙමෙයි. අංක 6 ඉෂාන් මාලිංග ඌ හැටි. දැනට ඉන්දියාවේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් හරිම නිදහසේ විහිළුවෙන් තහළුවෙන් ඉන්න ක්‍රීඩකයෙක් තමයි ඉෂාන් ක්‍රිෂන් කියලා කියන්නේ. ඉෂාන් කොතනද එතන ඉතින් හිනාවෙන් තොර වෙන දෙයක් නම් නැහැ. මේ කියන්නේ ඉෂාන් ක්‍රිෂන් අපේ ලසිත් මාලිංගව අනුකරණය කරපු අවස්ථාවක්. බලන්නකෝ මාලිංගගේ ඇක්ෂන් ටික ඒ වගේම ක්‍රිෂන් පෙන්වන හැටි. ක්‍රිකට් ගහද්දී පොකට් ඩයිනමයිට් විදිහට විරුදාවලිය ලැබමින් අතිශය ප්‍රවේගකාරී ඉනිම් දියත් කරන ඉෂාන් ක්‍රිකට් පිටියෙන් පිටත ඉන්නේ මෙන්න මේ විදිහට. අංක 5 දෙන්නෙක් බිම ඒත් ධෝනි සතුටින්. 2019 IPL තරඟාවලියේදී තමයි මේ සිදුවීම උනේ. චෙන්නයි සුපර් කිංස් සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම් අතර පැවති තරඟෙදී පළමුවෙන් පන්දුර පහර දුන්න රාජස්ථානයේ විසින් චෙන්නයි වෙත ලකුණු 152 ක ඉලක්කයක් ලබා දෙනවා. මේ ඉලක්කය හඹා ගිය චෙන්නයි පිතිකරුවන්ට ඉනිමේ අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් ලබා ගන්න ඉතිරි වෙලා තිබුණා. අවසන් පන්දුවාරයේ යොමු කිරීමේ වගකීම හිමි වුණේ බෙන් ස්ටෝක්ට්.
ස්ටෝක් යොමු කළ අවසන් පන්දුවාරේ පළමු පන්දුවට පිතිකරණ යෙදුණු රවීන්ද්‍ර ජඩේජාට ටිකක් විතර ඈතින් තමයි, ඒ කියන්නේ වයිට් සීමාවට ළඟින් තමයි පන්දුව ඇදිලා ගියේ. ජඩේජා ඒ පන්දුවට පුළුවන් තරම් ඇදිලා ගිහිල්ලා පහරක් එල්ල කරනවා. ඒත් ඒ එක්කම ඔහු බිම ඇදගෙනත් වැටුණා. ඒ විතරක් නෙමෙයි, පන්දුව යවපු බෙන් ස්ට්‍රෝක් වුණත් එයාගේ සමබරතාවයේ ගිලිහිලා ඔහුත් බිමට ඇදගෙන වැටුණා. ඒ කෙසේ වෙතත් ජඩේජා ගහපු මේ පහර නතර වුණේ හය සීමාවෙන් එහා. ජඩේජා බිම වැටලා ඉඳද්දී අනෙක් පැත්තේ හිටිය ධෝනි ජඩේජා ගාවට ඇවිල්ලා පිත්තෙන් ජඩේජාගේ හෙල්මට් එකට පහරක් ගහනවා වගේ පෙන්වන්නේ මේ තරම් දෙයක් වෙලත් කොහොම හරි ලකුණු 6ක් ලබා ගන්න පුළුවන් වුණු සතුටට වෙන්න ඇති. ඒ 6 පහරේ පිටත් එක්කම චෙන්නයි මේ තරගයත් ජයග්‍රහණය කළා. අංක 4 මෙහෙමත් මගහැරීම් තොගයක්. IPL බලන ගමන් ඔයාට 1xbet හරහා තෑගි දිනන්න පුළුවන්. Google search කරලා හරි 1xbet app එක download කරලා හරි ඔයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. IPL match live බලන ගමන් දිනන කණ්ඩායම කුමක්ද, එම කණ්ඩායම ලබා ගන්න ලකුණු ප්‍රමාණයන් කොපමණද වගේ දේවල් අනුමාන කරලා ඔයාට තෑගි දිනා ගන්න පුළුවන්. 1xbet එකේ ක්‍රිකට් විතරක් නෙමෙයි, තව ඕන තරම් games තියෙනවා. ඔයා මේ සඳහා ලියාපදිංචි වෙනකොට විශ්ව 1 කියන promo code එක use කළොත් ඔයාට පුළුවන් පළමු තැන්පතුෙම්ම රුපියල් 70,000ක් දක්වා මුදල් ත්‍යාග දිනා ගන්න. දිනන සල්ලි ගන්න iPay, UPay, Bank App, සම්පත් විශ්ව වගේ payment methods ඔයාට භාවිත කරන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීමේ අවස්ථා ඔබ ඕන තරම් දැකලා ඇතිනේ. ඒත් මේක ඒ අවස්ථා හැම එකකටම වඩා විශේෂයි කියලා කිව්වට සැකයක් නැහැ. 2009 IPL තරගාවලියේදී චෙන්නයි සුපර් කිංස් සහ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම් අතර පැවැතුණු තරගෙදී චෙන්නයි විසින් ලකුණු 179 ක ඉලක්කයක් ඩෙකන්ට ලබා දෙනවා. ඩෙකන් වෙනුවෙන් ඒ මොහොතේ පිටියේ ක්‍රීඩා කරමින් හිටියේ කොදෙව් ක්‍රීඩක ඩෙවෙන් ස්මිත්. චෙන්නයි වෙනුවෙන් පන්දු යවපු දඟපන්දු ක්‍රීඩක ෂඩාබ් ජකාති යොමු කළ පන්දුවට ස්මිත් පහරක් එල්ල කරමින් ලකුණක් ලබා ගන්නවා. ඒත් එක්කම පන්දු රකින්න විසින් ජකාතිගේ අතටම යොමු කළ පන්දුව ඔහුට මගහැරුණා. මේක දැකපු ස්මිත් තව ලකුණක් දුවන්න උත්සාහ කළා. ඒත් අනිත් පැත්තේ ස්මිත්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ අතරේ ජකාටි අතට ආයිමත් පන්දු එනවා. ඒත් ඔහුට මේ පාරත් පන්දුව හරිහැටි කඩුල්ලට යොමු කරන්න බැරි වුණා. හොඳට අනලා අතට ගත්ත බත් කටක් කටට දාගන්න බැරි වුණා වගේ දෙයක් තමයි මෙතනදී වුනේ. ඔයාලම බලන්නකෝ මෙතන මවුන්ට කඩුල්ලක් දවා ගන්න අවස්ථා කීයක් නම් ලැබුණද කියලා. ඒත් එක්කම බලන්න වටින දේ තමයි මේ තරම් දෙයක් වෙනකන් අනිත් පැත්තට වෙලා හිටිය චෙන්නයි නායක මහේන්ද්‍ර සිං ධෝනිගේ මූණේ හැටි. අංක 3 වෝනගෙන් පොලාට හාදුවක්. මේ වීඩියෝවේදී ඔබට වෝන සහ කිරන් පොලාට් නිතරම මුණ ගැහෙවි. මේ කියන්නේත් ඒ දෙන්න සම්බන්ධුණු ලස්සන සිදුවීමක්. 2013 IPL තරගාවලියේ මුම්බයි ඉන්දියන් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයකදී මුම්බයි වෙනුවෙන් කිරන් පොලාට් පන්දු යවමින් හිටියා. පොලාට්ගේ පන්දුවට මුහුණ දෙමින් හිටියේ ඩේවිඩ් වෝන. වෝන දැන් හරිම සාමකාමී චරිතයක් වුණාට ඉස්සර හරිම නහරකාරයෙක්. පොලාට් කියන්නේත් ඉතින් ඒ වගේම කෙනෙක් තමයි. ඒ නිසා පොලාට් සහ වෝන අතර තරමක් උණුසුම් වාතාවරණයක් ගොඩනැගිමින් තිබුණා. පොලාට් විසින් යෝනට යොමු කළ පන්දුවට වෝන ලකුණක් ලබා ගන්න උත්සාහ කළත් ඒක ව්‍යර්ථ වුණා. ඒත් එක්කම පොලාට් විසින් වෝනට යමක් කියන්න උත්සාහ කළා. ඒකට වෝනගේ ප්‍රතිචාරය වුණේ ආදරණීය හාදුවක්. ඒකට පොලාට් නම් දශමයක්වත් කැමති වුණේ නැහැ. ඔයාලම බලන්නකෝ මේ හාදුව දැක්ක ගමන් පොලාට් දක්වපු ප්‍රතිචාරය මොකද්ද කියලා. මේවා ඉතින් වචන වලින් කියලා විස්තර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි, බලන්නම වටින දේවල්. අංක 2 පොලාට් සහ බ්‍රාව්. කොදෙව්වන් කියන්නේ ඉතින් ඇගෙම්ම ක්‍රිකට් ගහනවා වගේම හදවතින්ම ක්‍රීඩාව විඳින జాතියක්නේ. ඒකට හොඳම උදාහරණේ තමයි ඩෙවෙන් බ්‍රාව් කියලා කියන්නේ. බ්‍රාවෝගේ IPL ඉතිහාසය ගැන නම් කියන්න දේවල් 1000ක් තියෙනවා. බ්‍රාවෝ IPL තරඟ ඉතිහාසයේ දාපු ලස්සන නැටුම් මෙහෙමත් ඔයාටත් මතක ඇති. ඔය අතරේ කිරන් පොලාට් සහ බ්‍රාවෝ අතරේ තියෙන මිත්‍රත්වය ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි කලින් කිව්වත් වගේ පොලාට් කියන්නේ ටිකක් අමාරු කාරයෙක්. ඔයාලට මතක ඇති පොලාට් සහ මිචෙල් ස්ටාක් අතර ඇති වුණු උණුසුම් ගැටුම මෙහෙමත්. එහෙම ක්‍රීඩකයෙක් එක්ක ඉදින් විහිළු තහළු කරනවා කියන්නේත් හරි අවදානම් සහගත වැඩක්. ඒත් බ්‍රාව් නම් ඒ අවදානම ගැන දෙපාරක් හිතන්නේ නැති තරම්. බලන්නකෝ මේ සිදුවීම. මෙතන බ්‍රාව් නැතුව වෙන කවුරු හරි හිටියා නම් පොලාට්ගේ ප්‍රතිචාරය මීට වඩා සෑහෙන්න වෙනස් එකක් වෙන්න තිබුණා. IPL වලදී විතරක් නෙමෙයි ලෝකෙ පුරා ක්‍රිකට් ලීග් තරඟවලදී මේ දෙන්න අතරේ සුහද, ආදරණීය සහ හාස්‍යජනක හැසිරීම් නොසෑහෙන්න සිදු වෙලා තියෙනවා. අංක 1 පොලාඩ් ප්ලාස්ටරයක් කටේ ගහගනි.
මේකත් කිරන් පොලාඩ් ගැන කතාවක්. 2015 වසරේ IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයකදී මුම්බායි වෙතින් බැංගලෝරේට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා. බැංගලෝරේ වෙනුවෙන් මේ ඉලක්කය හඹා යන්න පිටියට පිවිසුනේ ක්‍රිස් ගේල්. ගේල් පිටියට ආවට පස්සේ මුම්බායි ක්‍රීඩක කිරන් පොලාඩ් විසින් තමන්ගේ කොදෙව් කණ්ඩායම් සගයාට යම් යම් දේ කියන්න පටන් ගත්තා. ගේල් ඉතින් මේකට කොහොම කැමති වෙන්නද? ඒකෙන් වෙන්නේ ඔහුගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳලා යන එකනේ. ඒ නිසා ගේල් කරන්නේ මේක ගැන විනිසුරුවරයාට කියනවා. විනිසුරුවරයා කරන්නේ පොලාඩ්ට මේ ගැන අවවාද කරනවා. ඔන්න ඔය වෙලාවේ පොලාඩ්ගේ අර නාහයට නහන ගතිය ආයිමත් එළියට එනවා. පොලාඩ් මොකද දන්නවද කලේ? පොලාඩ් වහාම ක්‍රීඩාගාරයට ගිහිල්ලා ආයිමත් සුළු මොහොතකින් ක්‍රීඩාංගණයට එනවා. එහෙම ආවේ තමන්ගේ කට වැහෙන්න ලොකු ප්ලාස්ටරයකුත් ගහගෙන. මේක දැක්කහම ඉතින් hina නොවි ඉන්න පුළුවන් කාටද? මේ වගේ හාස්‍යජනක සිදුවීම් තව රසක් තියෙනවා. ඒත් ඉතින් වීඩියෝව අනවශ්‍ය විදිහට දීර්ඝ කරන්නේ නැතුව අපි මෙතනින් මේක නතර කරනවා. ඒත් ඔයාලා මේ වීඩියෝවේ දෙවෙනි කොටසක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ අවුරුද්දේ විශ්ව දැනුම අපි ඔයාලට තවත් වෙනස්ම විදිහේ අත්දැකීම් අරගෙන ඉන්න සූදානම්. ඒ වෙනස ගැන ඉස්සරහට අපි ඉඟි කිහිපයක්ම ලබා දෙන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් ඒ වෙනස මොකක්ද කියලා අනුමාන කරන්න. එහෙනම් ක්‍රිකට් වලට ඔයා වගේම කැමති තව කෙනෙක්ට මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබන්න. අපි මෑතකදී අප්ලෝඩ් කළ වීඩියෝස් මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන ලින්ක්ස් වලට ගියොත්.